හරි. එහෙනම් පුතේ හැමෝටම ආයුබෝවන් කියලා පිළිගන්නවා. මූලික පොත් පාඩමේ අපි ඉන්නේ. එතකොට මම ඔයාලගේ WhatsApp group එකට පැහැදිලිව දාලා තිබ්බා. මූලික පොත් පාඩමෙන් අභ්‍යාස ඇවිල්ලා තියෙන්නේ කණ්ඩායම් අංක 5, 6, 7, 8, 9 කියන කණ්ඩායම් වල. 5, 6, 7, 8, 9. ඔයා 10. එතකොට අඛණ්ඩව කණ්ඩායම් 5කම මූලික පොත් වලින් ගාන ඇවිත් තියෙනවා. අඛණ්ඩව කණ්ඩායම් 5කම මූලික පොත් වලින් ගාන ඇවිත් තියෙනවා. අපි පොඩි සමරියක් බලමු. ලකුණු 16කට තමයි ඇවිල්ලා තියෙන්නේ 7 වෙනි කණ්ඩායම. හතවෙනි කණ්ඩායමෙන් ලකුණු 16ට. පහේ ලකුණු 8කට. හයේ ලකුණු 12කට. ලකුණු 10කට 9 ඇවිත් තියෙනවා. ඕවා තමයි දත්ත. ඕවා වැදගත් පුතේ. එතකොට අනිවාර්යෙන් අපිට විශ්වාස කරන්න වෙනවා 10 වෙනි කණ්ඩායමේ මූලික පොත් කියන පාඩමේ ගාන exam paper එකේ එයි කියලා. එහෙනම් අපිට උපකල්පනය කරන්න පුළුවන් පිට කණ්ඩායම් 5ක් ඇවිත් තියෙන නිසා 10 වෙනි කණ්ඩායමෙත් අනිවාර්යෙන් මේ පාඩමෙන් ගාන එයි කියලා. ඊළඟට මම මේ 9 වෙනි කණ්ඩායමේ ගාන ගිය සතියේ ඔන්ලයින් එකේ හැදුවා. 9 වෙනි කණ්ඩායමේ ගාන ගිය සතියේ ඔන්ලයින් එකේ හැදුවා. ඊළඟට 7යි 8යි ගණන් දෙක උත්තරත් එක්ක ඔයාට මම අර ගිය අවුරුද්දේ කරපු දරුවන්ගේ සම්පූර්ණ PDF නෝට් එක දාලා තියෙනවානේ. ඒකේ තියෙනවා එකක් පිටු 96ක PDF එකක් තියෙනවා. පිටු 96ක PDF එකක් තියෙනවා. අනික පිටු 49ක PDF එකක් තියෙනවා. ඔක්කොම පිටු 145ක උගන්වලා තියෙනවා. يعني පිටු 160 පොතක් පිරෙන්න වගේ. එතකොට මේකේ මම අදලා තියෙනවා පිටු අංක 96ක් තියෙන PDF එකේ පිටු අංක 96ක් තියෙන PDF එකේ පිටු අංක 59 ඉඳන් පිටු අංක 59 ඉඳන් මෙන්න මේ 7 වෙනි කණ්ඩායමයි 8 වෙනි කණ්ඩායමයි හදලා තියෙන්නේ. ඒ නිසා මම 7 වෙනි කණ්ඩායමයි 8 වෙනි කණ්ඩායමයි ගණන් දෙක හදන්නේ ඔන්ලයින් එකේ. මම 9 වෙනි කණ්ඩායමේ ගාන හැදුවා. ඔයා මේ පිටු 96ක් තියෙන PDF එකේ 59 වෙනි පිටුවේ ඉඳන් බලලා 7 වෙනි කණ්ඩායමේ 8 වෙනි කණ්ඩායමේ මූලික පොත් ගණන් දෙක හදාගන්න. ඊළඟට තව ඉතුරු වෙලා තියෙන්නේ මේ papers දෙකනේ 6 වෙනි කණ්ඩායමයි 5 වෙනි කණ්ඩායමයිනේ. අද මගේ සියලු උත්සාහය දරනවා මේ ගණන් දෙකම අද පන්තියේදී හදලා ඉවර කරා. මේ ගණන් දෙකම අද පන්තියේදී හදලා ඉවර කරන්න මගේ උපරිම උත්සාහය යොදන. හරි නේද? එහෙනම් මැසේජ් එකක් දාන්න මේ ටික පැහැදිලි නේද කියලා. එහෙනම් අපි මූලික පොත් පාඩමෙන් තමයි පන්තිය විරාමයකින් පස්සේ පටන් ගත්තේ අවුරුදු නිවාඩුවෙන් හා ඇසයින්මන්ට් නිවාඩුවෙන් පස්සේ. මීට කලින් අපි ගෙනුම් කරන සමීකරණ පාඩම කරලා තිබ්බා. මම මූලික පොත්වල මේ ටික ඉවර කරලා නැවත වතාවක් යනවා ගිණුම් කරන සමීකරණයට. ගිහිල්ලා ගිණුම් කරන සමීකරණෙත් පාස් පේපර්ස් ගණන් ටික හදලා තමයි ඊළඟ අලුත් පාඩමකට යන්නේ. මොකද ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් පාඩම් ටික ඉවර කරලා දෙන්න ඕන.
කොමස් කරපු නැති දරුවන්ට එයාලට මේ ලකුණු හරි වැදගත් පේපර එකේ C+ එකක් වගේ දාලා පේපර එක ගොඩ යන්න. එතකොට එයාලා assignments දෙකම බාර දීලා තියෙනවා. එතනින් එයාලට සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් assignments දෙකට හම්බ වෙනවා. කෙලින්ම පේපර එකෙන් ලකුණු 30ක් assignments වලට හම්බ වෙනවනේ. අපි හිතමුකෝ ලකුණු 20ක් ගත්තා කියලා. පාස් වෙන්න ඕන ලකුණු 41යි. එහෙනම් තව ලකුණු 21යි ලියන පේපර එකෙන් ගන්න ඕන. ලියන පේපර එකෙන් ලකුණු 21ක් ගන්න ගණන් 3ක් විතර හදාගත්තා නම් ගොඩ. ඒ නිසා බය වෙන්න එපා. කොමස් කරපු නැති දරුවෝ එයාලට පේපර එක ගොඩ යන්න පුළුවන්. ඒ විශ්වාසය මම තියෙනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම අපි තව වැඩ ගොඩාක් ඉස්සරහට කරනවා. තාම පන්ති දෙක චුට්ටක් හිමීට හිමීට පුතේ උගන්නගෙන යන්නේ. හේතුව assignment ඩෙඩ්ලයින් එක අය දික් කරානේ. මේ මාසේ 20 විතර ළමයි තාම assignment සදිනවා. ඒ නිසා හිමීට හිමීට යන්නේ. ඊට පස්සේ මේ වැඩසටහන කොහොමත් කඩිනම් වෙනවා. කැම්පස් එකෙන් ඔයාලට දවස් 14ක නිවාඩුවක් දෙනවා. පාඩම් කරගන්න ලෙක්චර්ස් ඉවර වෙලා ඒ දවස් 14 දිගටම අපේ පන්ති තියෙනවා. ඊට පස්සේ මාසයක් පුරා ඔයාලගේ එක්සෑම් එක තියෙනවා. ඒ එක්සෑම් එක තියෙන මාසේ පුරාම අපේ පන්ති තියෙනවා. ඒ දවස්වල එතන පන්ති රැ පටන් ගත්තොත් එහෙම 9:00 පටන් ගත්තොත් රැට දැන් 1-2 වෙනකම් පන්ති කරනවා. එහෙම කරලා මීට වඩා ඔයාට හිතාගන්න බැරි වැඩ කොටසක් මේ ඔයාගේ මේ කාලය තුල සිද්ධ වෙනවා. මේ තාම අපි අර ඉදි ගමනේ යන්නේ නැහැ. තාම ස්පීඩ් කරලා මොකුත් නැහැ. මේ පොඩි ගියර් එකක් දාලා හිමීට යන්නේ. තාම ස්පීඩ් කරේ නැහැ කිසිම පන්තියක්. හේතුව තව ළමයි ගොඩාක් අලුතෙන් ජොයින් වෙන්න ඉන්නවා. ඒ නිසා ඔයාලගේ යාළුවෝ දැනුවත් කරලා පන්තිවලට ජොයින් වෙන්න ඉන්න අයව ජොයින් කරන්න පුතේ. බොහොම සාධාරණ පන්ති කරුතුවකට පන්තිය කරන්නේ අපි මුළු සෙමස්ටර් එකටම රුපියල් 6000යි ගන්න. සෙමස්ටර් එකටම රුපියල් 6000කට සබ්ජෙක්ට් පහම ආගන්න පුළුවන්. රුපියල් 6000ක ෆීස් එකකට සබ්ජෙක්ට් පහම ආගත්ත හැකි. සබ්ජෙක්ට් එකකට වැටෙන්නේ 1200ක්. ඒකෙත් ඇකවුන්ටින් එකක් ෆ්‍රීනේ කරන්නේ. ඒ නිසා කැමති කෙනෙකුට ඇවිල්ලා ඉගෙන ගන්න පුළුවන්. මේ හැම සබ්ජෙක්ට් එකක්ම සේරම පාස් පේපර්සුත් එක්ක තියරිත් එක්ක කවර් කරනවා. ඒ නිසා බය නැතුව පන්තිවලට ජොයින් වෙන්න. මේ දැන් අන්තිම මාස දෙක යන්නේ. ජූලි අන්තිම සති එක්සෑම් පටන් ගන්නවා. ජූලි 3 වන සති එක්සෑම් පටන් ගන්නවා. අගෝස්තු මාසේ පුරාම එක්සෑම් තියෙයි. ඒ නිසා ඔයාලට ජූලි මුල් සතියේ මේ ස්ටඩි ලීව් දෙයි. ජූලි පළවෙනි සතියේ. ඊට පස්සේ දවස් 14ක් දෙනවා පාඩම් කරගන්න ස්ටඩි ලීව්. ඒ දවස් 14න් පස්සේ හැම සතියකම ඔයාලගේ සතියකට එක සබ්ජෙක්ට් එක ගන්න තියෙයි. සෙනසුරාදා හරි ඉරිදාට හරි මැත්ස් එක තියෙයි. ඊළඟ සතියේ කෝන් එක තියෙයි. ඊළඟ සතියේ කවුන්ටින් එක තියෙයි. අන්තිම සතියේ ඉංග්‍රීසි එකයි මැනේජ්මන්ට් එකයි වගේ සබ්ජෙක්ට් දෙකම තියෙනවා අන්තිම සතියේ. ඒක සතියකට එක සබ්ජෙක්ට් එක ගන්න තියෙන්නේ. දවස් 14ක් තියෙනවා කෙලින්ම පාඩම් වැඩ කරගන්න. ඊට පස්සේ ඊළඟට වෙන සබ්ජෙක්ට් එක එන්නේ සතියකින්. ඒ සතියක් අපිට තියෙනවා අය ඒ සබ්ජෙක්ට් එක බලාගන්න. ඒක ලියල ඉවරුනාම ඊළඟ සතියක් තියෙනවා ඊළඟ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න. ඒතුලේ හැම දවසකම වගේ මම දවසක් කර දවසක් පන්ති දාලා වෙනම සබ්ජෙක්ට් එක ගොඩ දාලා දෙනවා. ඒ නිසා බය නැතුව මැත්ස් එකට, ඉකෝන් එකට, මැනේජ්මන්ට් එකට, IT එකට ඒවට ජොයින් වෙන්න. ඔයාලගේ සීනියර්ස් ලගේ අහලා බලන්න. එයාලා කියයි අපේ කොහොමද වැඩසටහන යන්නේ කියලා. දැන්ටමත් අපේ පන්තිවල ඇත්තටම ළමයි 150 විතර දැන්ටමත් පේඩ් ගෲප් වල සර්ක ජොයින් වෙලා ඉන්නවා. ඒක නම් තව ඉස්සරහට මම බලාපොරොත්තු තවත් ළමයි 150ක්වත් ජොයින් වෙයි කියලා මේ ඉදිරි කාලය තුල. ඒ නිසා ඔයාලගේ යාළුවෝ දැනුවත් කරලා එයාලව ජොයින් කරන්න. එතකොට ඔයාට ෆේල් වෙන්න එකට C+ එකක් වගේ අරගෙන එක්සෑම් පාස් වුණ හැකි. C+ එකක් වගේ ඉන්න එකට හොඳ A+ එකක් අරගෙන එක්සෑම් මේ පාස් වෙන්න පුළුවන්. ඒ නිසා බය නැතුව මේ වැඩ ටික කරගන්න. හරි නේද? එහෙනම් අපි මුලින්ම යන් 6 වෙනි කණ්ඩායමේ ගානට. හරි. එහෙනම් පාස් පේපර්ස් ෆයිල් එකෙන් ගන්න 6 වෙනි කණ්ඩායමේ ගාන. මම WhatsApp group එකකට දාලා තියෙන මම WhatsApp group එකෙන් ගාන ගන්නවා. ඔයා print out දාලා තියෙන එකෙන් ගන්න. හරි. ඔන්න බලන්න පුතේ 6 වෙනි කණ්ඩායමේ ගාන.
ඒකේ චූටි රචනා ප්‍රශ්නයක් අහන, මේකටත් උත්තරේ නිකන් කතා කරගෙන යම්. ගිනුම් කරනේදී ශිල්පීය හා වෘත්තීය පරිසර සාධක මගින් කුමන බලපෑමක් ඇති කරන්නේ දැයි දක්වන්න. අගිනුම් කරනේදී ශිල්පීය හා වෘත්තීය පරිසර සාධක මගින් කුමන බලපෑමක් ඇති කරන්නේ දැයි දක්වන්න. ලියන්න පුතේ. ගිනුම් කරනේ යනු වෘත්තියකි. ගිනුම් කරනේ යනු වෘත්තියකි. මෙම වෘත්තිය සිදු කරන්නා ඝනකාධිකාරීවරයාය. ගිනුම් කරනේ යනු වෘත්තියකි. මෙම වෘත්තිය සිදු කරනු ලබන පුද්ගලයා ඝනකාධිකාරීවරයාය. වෘත්තියක් සිදු කරන විට, වෘත්තියක් සිදු කරන විට, වෘත්තියක් සිදු කරන විට එම වෘත්තියට අදාළව ආචාර ධර්ම පද්ධතියක් හා එම වෘත්තියට අදාළව ආචාර ධර්ම පද්ධතියක් හා චර්යා ධර්ම පද්ධතියක් චර්යා ධර්ම පද්ධතියක් ගොඩනැගී තිබේ. මෙහිදී ගිණුම්කරණයට අදාළ මෙහිදී ගිණුම්කරණයට අදාළ වෘත්තීය හා ශිල්පීය පරිසරය යටතේ මෙහිදී ගිණුම්කරණයට අදාළ වෘත්තීය හා ශිල්පීය පරිසරය යටතේ මෙම වෘත්තිය සිදු කිරීමේදී අනුගමනය කළ යුතු නියාමනයන් දක්වා ඇත. අනුගමනය කළ යුතු නියාමනයන් දක්වා ඇත. ඒවා පහත පරිදි හඳුනාගත හැකිය. ඒවා පහත පරිදි හඳුනාගත හැකිය. ගිනුම් කරන සංකල්ප ගිනුම් කරන ප්‍රමිත විගණන ප්‍රමිත සමාගම් පනත ගිනුම් කරන වෘත්තීය ආයතන විවිධ අනපනත් හරි, ඔන්න එතන ඒ ප්‍රශ්න අදාළ ලකුණු ටික හරි බලන්න. මූලික පොත් ප්‍රශ්නය මෙන්න මෙහෙම කියනවා. 2019.31 අවසන් වූ මාසයේ අමල් ට්‍රේඩර්ස් සිදු ගනුදෙනු පහත දැක්වේ. ව්‍යාපාරය ආරම්භ කිරීමට යෙදූ මුදල්, අත්පිඩ ගැනුම්, කඩකුලිය ගෙවීම්, බැංකු ණය ගැනීම්, අත්පිඩ විකුණුම්, සිරිමල්ගෙන් මුදල් ලැබීම්, අඩුකල වට්ටම, ඇල්බර්ට මුදල් ගෙව්වා ලද වට්ටම්, සුළු මුදල් භාරකරුට ලබා දුන් අග්‍රිමය, ගැනුම් අත්පිට, පීටාට ගෙව්වා ණය හිමි, අඩුකල වට්ටම, බැංකු ණය ගෙව්වා,
අත්පිට විකුණුම් ජගත්ගෙන් චෙක්පතක් ලැබුණා, ජගත්ගෙන් මුදල් ලැබුණා, අඩු කළ වට්ටම සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන ලදී. ඔය ඔක්කොගේම තියෙන පුතේ මුදල් ලැබීම් හා මුදල් ගෙවීම්. ඔය සේරගේම තියෙන මොනාද? මුදල් ලැබීම් හා මුදල් ගෙවීම්. අංක දෙකේ තියෙනවා වෙළඳ භාණ්ඩ ණයට ගැනුම් පිළිබඳ විස්තර. වෙළඳ භාණ්ඩ ණයට ගැනුම් පිළිබඳ විස්තර. දිනය, ඉන්වොයිස් අංකය, විස්තරයේ වටිනාකම තියෙනවා වෙළඳ භාණ්ඩ ණයට ගැනුම්. ඊළඟට වෙනත් තොරතුරු දෙකක් තියෙනවා. 150,000ක් වටිනා කාර්යාල උපකරණ කුමාර සමාගමෙන් මිලට ගත්තලු, කුරේ සමාගමෙන් ලීබඩු මිලට ගත්තා. ඊළඟට ආපසු යවුම් පිළිබඳ තොරතුරු තියෙනවා. ඊළඟට විකුණුම් හා ආපසු එවුම් තොරතුරු තියෙනවා. ඊළඟට සුළු වියදම් සම්බන්ධ ගනුදෙනු තියෙනවා. ඉහත තොරතුරු මත පදනම්ව අදාළ මූලික පොත්වල ගනුදෙනු පිටපත් කරන්න. අමූලික පොත්වල ගනුදෙනු පිටපත් කරන්න තියෙනවා. එහෙනම් ඉස්සෙල්ලාම අපි රූල් කරමු මුදල් ලැබීම් ජර්නලයයි ඊළඟට මුදල් ගෙවීම් ජර්නලයයි. මුලින්ම රූල් කරමු මුදල් ලැබීම් ජර්නලයයි මුදල් ගෙවීම් ජර්නලයයි. ලියන්න පුතේ 6 වෙනි කණ්ඩායම කියලා. ලියන්න 6 වෙනි කණ්ඩායම. මුදල් ලැබීම් ජර්නලය. දිනය, ලදුපත් අංකය, විස්තරය, දිනය, ලදුපත් අංකය, විස්තරය, දුන්වත්තම්, වටිනාකම විශ්ලේෂණ, අත්පිට විකුණුම්, ණයගැති ලැබීම්, ආදායම් ලැබීම්, වෙනත් ලැබීම්. හරි නෑ පුතේ, මේ හැම තැනකටම ලකුණු දෙනවා. මේ ආකෘති ටික රූල් කරනවට වෙනම ලකුණු හම්බෙනවා. මේ ඇතුලේ ලියන හැම එකක්ම එකින් එක හරිනම් එකින් එක ලකුණු හම්බෙනවා. අන්තිම පිළිතුරට ලකුණු දුන්නොත් ගොඩක් අය account fail වෙනවා. මොකද අන්තිම පිළිතුර වරදිනවනේ. මේවා මේ රූල් කරන structure වලට ඉතින් පුතේ ලකුණු තියෙනවා. ඒ නිසා මේ ඇතුලේ කරන හැම වැඩකටම ලකුණු තියෙනවා. මොකක් හරි එකක් අපි හරියට ලිව්වනම් එතෙන්ද ලකුණක් තියෙනවා. ඒ නිසා බය නැතුව වැඩ කරන්න. වැඩ කරනවා නම් ගණන් හදනවා නම් ෆේල් කරන්න අමාරු සබ්ජෙක්ට් එකක් මේක. හරි, ඔන්න රෝල් කරා මුදල් ලැබීම් ජර්නල්. ඊළඟට මුදල් ගෙවීම් ජර්නල්. මුදල් ගෙවීම් ජර්නල්. දිනය,
ගෙවීම් බෞද්ධ ලංකය විස්තරය ලදවට්ටම් වටිනාකම ඊළඟට විශ්ලේෂණය අත්පිට ගැනුම් නයහිමි ගෙවීම් වියදම් ගෙවීම් වෙනත් ගෙවීම් හරි. ඔන්න මුදල් ලැබීම් ජේනලය, ඊළඟට මුදල් ගෙවීම් ජේනලය. ඊළඟට සුළු මුදල් ගෙවීම් ජේනලය. සුළු මුදල් ගෙවීම් ජර්නලය. සුළු මුදල් ගෙවීම් ජර්නලය. දිනය ගෙවීම් බෞද්ධ අංකය විස්තරය වටිනාකම විශ්ලේෂණය දිනය ගෙවීම් බෞද්ධ ලංකය විස්තරය වටිනාකම විශ්ලේෂණය බලමු තියෙන සුළු මුදල් මොනාද කියලා. සංග්‍රහ තියෙනවා, සංග්‍රහ තියෙනවා, තැපැල් තියෙනවා, පිරිසිදු කිරීම් තියෙනවා, පිරිසිදු කිරීම් තියෙනවා, ලිපි ද්‍රව්‍ය තියෙනවා. තැපැල් සංග්‍රහ පිරිසිදු කිරීම් ලිපි ද්‍රව්‍ය. දිනය ගෙවීම් බෞද්ධ අංකය විස්තරය වටිනාකම විශ්ලේෂණ. දැන් දෙපාපුතු හරි. සුළු මුදල් ගෙවීම් ජනලය දිනය ගෙවීම් බෞද්ධ අංකය විස්තරය වටිනාකම ඊළඟට විශ්ලේෂණය සංග්‍රහ තැපැල් පිරිසිදු කිරීම් ලිපි ද්‍රව්‍ය.
ඊළඟට ගැනුම් ජනලය. විනය ගැනුම් ඉන්වොයිස් අංකය. සැපයුම් කරු වටිනාකම. විනය ගැනුම් ඉන්වොයිස් අංකය සැපයුම් කරු වටිනාකම. ගැනුම් ජනලය. ඊළඟට විකුණුම් ජනලය. විකුණුම් ජනලය. දිනය විකුණුම් ඉන්වොයිස් අංකය ගැනුම් කරු වටිනාකම. විනය විකුණුම් ඉන්වොයිස් අංකය ගැනුම් කරු වටිනාකම. විනය විකුණුම් ඉන්වොයිස් අංකය ගැනුම් කරු වටිනාකම. ගැනුම් ජර්නලය විකුණුම් ජර්නල. ආපසු යවුන් ජර්නලය. ආපසු යවුම් ජනලය. ආපසු යවුම් ජනලය. දිනය හරපත් සංකය. සැපයුම් කරු වටිනාකම. ආපසු යවුන් ජනලය. දිනය හරපත් අංකය සැපයුම් කරු වටිනාකම. ආපසු එවුන් ජනලය. ආපසු එවුන් ජනලය. දිනය බැරපත් අංකය. දිනය පැරපත් අංකය දැනුම් කරු වටිනාකම. දිනය බැරපත් අංකය ගැනුම් කරු වටිනාකම. හරි, ඔන්න මූලික පොත් දැන්ට රෝල් කරලා තියෙනවා. තුනයි මූලික පොත් රෝල් කරලා තියෙනවා, හතක් රෝල් කරලා තියෙනවා. රෝල් කරන් ඉවරයි නම් පුතේ හරි කියලා මැසේජ් එකක් දාන්න ගාන හදන්න යන්න. මුදල් ලැබීම් ජර්නලය, මුදල් ගෙවීම් ජර්නලය, තුළු මුදල් ගෙවීම් ජනලය, ගැනුම් ජනලය, විකුණුම් ජනලය, ආපසු යවුම් ජනලය, ආපසු එවුම් ජනලය. හතරයි හතයි. තව එකයි තියෙන්නේ පොදු ජනලය. ඒක රූල් කරේ නෑ මං තාම, මොකද පොදු ජනලයට අදාළ ගනුදෙනු නම් තිබ්බේ නෑ වගේ. කොහොම මැසේජ් එකක් දාන්න බලන්න. මේ අර ගිය සතියේ මං දැම්මේ ඔයාලට PDF එකෙන් බලාගෙන, හත්වෙනි කණ්ඩායමේ
හතවෙනි කණ්ඩායමේ ගණන් දෙක හදාගන්න කියලා මැසේජ් එකක් දාන්න බලන්න. හත්වෙනි කණ්ඩායමේ අටවෙනි කණ්ඩායමේ ගණන් ටික හදපු අය හැදුවා කියලා මැසේජ් එකක් දාන්න බලන්න. ඉත හරි සන්තෝෂ වෙන්න ළමයි වැඩ කරනවා කියලා හරි. නැත්තම් අපේ මහන්සියනුත් තේරුමක් නැහැ. අපි මෙච්චර මහන්සි වෙනවා පන්ති ගාස්තුවක් ගන්නෙත් නැහැ උගන්වනවා. එතකොට ඒකෙන් ඔයාලා ප්‍රයෝජනයක් ගන්න නැත්තම් වැඩක් නැහැ. හදලා තියෙනවා නේද ළමයි? හරි හොඳයි. තනියෙන් හදලා තියෙනවා මගේ එකෙන් අඩුපාඩු ටික බලාගත්තා. එහෙනම් පුතේ ගාන හදන්න යන්. ඉස්සල්ලාම 3:1 ව්‍යාපාරය ආරම්භ කිරීමට යෙදූ මුදල් 106යි. එහෙනම් මුදල් ලැබෙන්නේ 3:1 ලදුපත් අංකය 1 3:1 ලදුපත් අංකය 1 විස්තරයට ප්‍රාග්ධනය වටිනාකමට 106යි වටිනාකමට 106යි ඒක ඇවිල්ලා පුතේ වෙනත් ලැබීමක්. එහෙනම් වෙනත් ලැබීම් වලට දාන්න 106. ඊළඟට 3:2 අත්පිට ගැනුම්. එහෙනම් මුදල් ගෙවීම් ජර්නලේ 3:2 ගෙවීම් බවුචර් අංකය 1 විස්තරයට ගැනුම් වටිනාකම 80,000යි ඒක අත්පිට ගැනුම් තීරුවෙත් ලියනවා 80,000. ඊළඟට 3:3 කඩපුලී ගෙවීම් 8,000යි ඒකත් ගෙවීම් ජනලේ 3:3 බෞචර අංකය 2 විස්තරයට කඩපුලි වටිනාකමට 8,000යි. කඩපුලි කියන්නේ පුතේ වියදම. ඒ නිසා වියදම් ගෙවීම් වලට දානවා 8,000. වියදම් ගෙවීම් වලට දානවා 8,000. තුනයි අට බැංකු ණයක් කරන් 102ක මුදල් ලැබීම. 3:8 ලදුපත් අංකය 2 විස්තරයට බැංකු ණය වටිනාකම 102යි ඒකත් වෙනත් ලැබීම. තුනයි 10 අත්පිට විකුණුම් 45,000යි ඒකත් මුදල් ලැබීම. 3:10 බෞද්ධ අංකය 3 විකුණුම් සල්ලි හම්බෙනවා 45,000 ඒක අත්පිට විකුණුම් කෙලින් දාන්න. ඒක දානවා අත්පිට විකුණුම් කෙලින්. ඒක මං චූටි මැසේජ් එකක් දාන්න පුතේ. ඔයාලට සර් කියන ඒවා පැහැදිලිව ඇහෙනවනේ. ඒ වගේම බෝඩ් එක බොඳ වෙලා නැතුව පේනව නේද? දිගටම ඔන්ලයින් පන්ති වලට ඔයාලට පුතේ අවුරුදු 3ක් ඇත්තටම ජොයින් වෙන්න වෙනවනේ. ඒ ඇරෙන්න කැම්පස් එකේ ලෙක්චර්ස් ගිහිල්ලා විතරක් මේ ඩිග්‍රිය මේ සබ්ජෙක්ට් ගොඩ දාන්න අමාරුයි. හේතුව කැම්පස් එකේ ලෙක්චර්ස් ලා ටිකක් ස්ටෑන්ඩර්ඩ් උඩින් උගන්නගෙන යනවනේ. ඒක ලෙක්චර්ස් යන අය දන්නව ඇති. ඔයාලට මං අමුතුවෙන් කියන්න ඕනේ නැහනේ. ලෙක්චර්ස් ගියාට එයාලා ටිකක් ස්ටෑන්ඩර්ඩ්ස් එකට උඩින් උගන්නගෙන යන නිසා හැමෝටම තේරුම් ගන්න අමාරුයිනේ. ඒ නිසා ඔයාලට කොහොමත් තව ඉස්සරහට අමාරු සබ්ජෙක්ට් තියෙනවා සෑහෙන්ට. ඒ නිසා පන්ති වලට ජොයින් වෙන්න වෙනවා. එතකොට ඉතින් ෆෝන් එකකින් වගේ බලාගෙන ඔන්ලයින් පන්ති වල ජොයින් වෙද්දි ටිකක් අමාරුයි පේනවා. එහෙම අඩුයි පොඩි ස්ක්‍රීන් එකක්නේ තියෙන්නේ. ඒකට හොඳම දේ තමයි පුතේ සාමාන්‍ය දැන් මැනේජ්මන්ට් ඩිග්‍රියක් කරන
ඔයා යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්නේ. එතකොට ඔයා ගාව අනිවාර්යෙන්ම සයන්ටිෆික් කැල්කුලේටරයක් තියෙන්න ඕන. සයන්ටිෆික් කැල් එකක් ඔයා ගාව තියෙන්න ඕන. ඊළඟට මහා ලොකු බර ගණන් වල එහෙම නෙමෙයි. ඔය සෙකන්ඩ් හෑන්ඩ් රටින් ගෙන්නන හොඳ ලැප් එකක් රුපියල් 60-70,000 ගන්න පුළුවන් සාමාන්‍ය. ඒ වගේ ලැප් එකක් ඔන්ලයින් සූම් එකකට ජොයින් වෙන්න, ඇසයින්මන්ට් එකක් ටයිප් සෙටින් කරගන්න. ඒ වගේ ලැප් එකක් එහෙමත් ඔයා ගාව තියෙන්න ඕන. එතකොට ඔයාලා ලේසියි ලැප් එකෙන් ජොයින් වෙනව නම් ලැප් එකේ ස්ක්‍රීන් එක ගොඩක් ලොකු නිසා මේවා හොඳට ඔයාට පේනවා. ඒ නිසා හිමීට ලැප් එකක් එහෙම එකක් රෙඩි කරලා තියාගන්න. ඊළඟට හොඳ ඩේටා කනෙක්ෂන් එකක් බලලා ගෙදරට සිග්නල් තියෙන ඩේටා කනෙක්ෂන් එකක් බලලා ගන්න. වඩාත් හොඳ එක තමයි පුතේ ටෙලිකොම් ලගේ අර ෆයිබර් ලයින් එක. ඒක නම් හැම පැත්තකම නෑ. ඔයා මේන් රෝඩ් එකක් ආසන්න වගේ ඉන්නවා නම් හොඳම එක තමයි ටෙලිකොම් ලගේ ෆයිබර් ලයින් එක ගන්න. එහෙම නැත්තම් හොඳ ඩේටා තියෙන පැකේජ් එකක් බලලා එහෙම අරගන්න. එහෙම අරගෙන ඒවත් ටික ටික හදාගන්න. මොකද මේ ගමන අවුරුදු 3ක් යන්න ඕන. මේ තාම ෆස්ට් ඉයර් ෆස්ට් සෙමස්ටර් එක. ඒ නිසා දැනට තියෙන සම්පත් වලින් අපි වැඩ අරගෙන යන්. ඉස්සරහට ඔයා මේක මොලෙන් කල්පනා කරලා ඔයාගේ අඩුපාඩු ඒ දේවල් ටික හිමීට හදාගන්න. මේ හැම දෙයක්ම කියන්නේ සර් ඔයාලගේ යහපත. හරි. ඔන්න අත්පිට විකුණුම් 45,000 ලිව්වා. ඊළඟට සිරිමල්ගෙන් මුදල් ලැබීම් 4,800යි අඩු කළ වට්ටම 200යි 3,12. වවුචර් අංකය 4. සිරිමල් කියන්නේ පුතේ ණය ගැතියේ. ණය ගැති ලැබීම් ලිව්වා. ණය ගැති ලැබීම් ඉඩ තියෙනවා නම් පිටිපස්සෙන් සිරිමල් කියලා ලියන්න. මම එස් අකුර දානවා. සිරිමල් කියලා අඳුන ගන්න. එයාට වට්ටමක් දීලා 200ක්. එහෙනම් දුන් වට්ටම් 200යි. එයාගෙන් හම්බෙනවා 4,800ක්. එයාගෙන් හම්බ වෙනවා 4,800ක්. එහෙනම් ඒක දාන්න අපි ණය ගැති ලැබීම් වල. 4,800 ලියනවා ණය ගැති ලැබීම් වල. 3,15 ඇල්බර්ට්ට මුදල් ගෙව්වා. 3,15 ඇල්බර්ට්ට මුදල් ගෙවනවා. ඊට යටින් පුතේ ගනුදෙනුවක් තියෙනවා. යටම අර වෙනත් තොරතුරු කියලා 3,11,50,000ක කාර්යාල උපකරණ කුමාර සමාගමෙන් මිලදී ගත්තා කියලා. 3,12 කාර්යාල උපකරණ අරන් තියෙනවා 1,50,000ක් වටිනේව කුමාර සමාගම. එහෙනම් ගෙවීම් ජර්නලේ 3,12 වවුචර් අංකේ 3 කුමාර කාර්යාල උපකරණ වරහන් ඇතුලේ කාර්යාල උපකරණ සල්ලි ගෙවනවා 1,50,000. ඕක පුතේ වෙනත් ගෙවීම් වලට යන්න ස්ථාවරවත්කමකටනේ. ඕක දාන්න වෙනත් ගෙවීම් වල. ඔන්න යටින් මේ තුන්වෙනියට එන්න ඕන තොරතුරක් යට තිබ්බා. ඒක ටක් ගාලා කියවලා ගත්තා. ඊළඟට 3,15 ඇල්බර්ට්ට මුදල් ගෙව්වා ණය හිමි. 5,700යි ලදවට්ටම 300. එහෙනම් මුදල් ගෙවීම් 3,15. වවුචර් අංකේ 4. ණය හිමි ගෙවීම්. ඇල්බර්ට් ඇල්බර්ට් කියද්දි ඊ එනවද ඒ එනවද? මං ඒ දානවා. ඇල්බර්ට් කියා. ලදවට්ටම 300යි මුදල් ගෙවනවා 5,700ක්. ඒක වැටෙනවා ණයහිමි ගෙවීම් වල. ඒක වැටෙනවා ණයහිමි ගෙවීම් වල. 3,16 තොළ මුදල් භාරකරුට ලබා දුන් අග්‍රිමය 2,000යි. 3,16 වවුචර් අංකය 5. තොළ මුදල් කියලා යනවා 2,000. මේක දානවා අපි වෙනත් ගෙවීම් වල.
ගැනුම් අස්පිට 10000යි. 3යි 16ම වවුචර් අංකේ 6 ගැනුම් 10000. ඒක අස්පිට ගැනුම්. තුනයි 19 බීතාට කෙව්වා 9 හිමි 7600යි අඩු කළ ලදවත්තම 400යි. එහෙනම් 3යි 19 වෞචර් රංකය 7 9 හිමි බීතා කියන්න බී දානවා ලදවත්තම 400යි මුදල් ගෙවනවා 7600. ඒක වැටෙනවා 9 හිමි ගෙවීම් තීරුව. තුනයි 20 බැංකු ණය ගෙව්වා 4000. තුනයි 20 ගෙවීම් වවුචර් අංකය 8. බැංකු ණය වටිනාකමට 4000යි. ණය ගෙවීම් වෙනත් ගෙවීම. ණය ගෙවීම් වෙනත් ගෙවීම. තුනයි 22 අත්පිට විකුණුම් 45000. තුනයි 22 වවුචර් අංක 5 විකුණුම් 45000. ඒක අත්පිට විකුණුම් තීරුවට දානවා. තුනයි 24 ජගත්ගෙන් චෙක්පතක් ලැබුණා 12000. තුනයි 24 වවුචර් අංකේ 6 ජගත්. ජගත් කියලා කියන්නේ අපේ ණයගැතියෙක් වෙන්නද? බලන්න ණයට විකුණුම් වල ජගත් ඉන්නවද කියලා. ඉන්නවා. යට විකුණුම් ජෑනලේ ජගත් ඉන්නවා. යට විකුණුම් ජෑනලේ ජගත් ඉන්නවා. ජගත් කියන්නේ පුතේ ණයගැතියෙක්. ජගත් වරහන් ඇතුලේ ණය ගැති. එයාගෙන් අපිට හම්බෙනවා චෙක් පතක් 12000. ඒක යන්න ඕන ණය ගැති ලැබීම් වල. ජගත්ගෙන් මුදල් ලැබෙනවා 3යි 28. 3යි 28 වවුචර් අංකේ 7 ජගත් ණය ගැති. වත්තමත් දෙනවා 600ක මුදල් ලැබෙනවා 7600. ණය ගැති ලැබීම් 7600. ඊළඟට 3:31 ගනුදෙනු දෙකක් තියෙනවා. 3:31 ගනුදෙනු දෙකක් තියෙනවා. එකක් තමයි සුළු මුදල් අග්‍රිමය ගෙවනවා. යට තියෙනවා ලේ බඩු මිලට ගන්නවා 88000. එහෙනම් මුදල් ගෙවීම් ජෑනලේ 3:31 ගෙවීම් වවුචර් අංකේ 9 ලේ බඩු වටිනාකමට 88000යි. ඒක වෙනත් ගෙවීම් වල. හරි, ඔන්න ලීබඩු ගත් එක අන්තිමට කියනවානේ සුළු මුදල් අග්‍රිමයට මුදල් ගෙව්වා කියලා. සුළු මුදල් අග්‍රිමයට මුදල් ගෙවපු එක ලියන්න කලින් සුළු මුදල් ගනුදෙනු ටික ලියලා ඉන්න වෙනවා. සුළු මුදල් අග්‍රිමයට මුදල් ගෙවපු එක ලියන්න කලින් සුළු මුදල් ගනුදෙනු ටික ලියලා ඉන්න වෙනවා. එහෙනම් යන්න සුළු මුදල් ගනුදෙනු තියෙන තැනට. 3:17 සංග්‍රහ වියදම් 180. 3:17 වවුචර් අංක 1
සංග්‍රහ 180. ඒක සංග්‍රහ තීරුවටත් යනවා. 3.18 තැපැල් වවුචර් අංකෙ 2 220යි. ඒක තැපැල් වලට යනවා. 3.20 මුද්දර වවුචර් අංකෙ 3 120යි. මුද්දර කියන්නේ තැපැල්. 3.22 වවුචර් අංකෙ 4 පිරිසිදු කිරීම් 150යි. ඒක යනවා පිරිසිදු කිරීම් වල. ඔය විදිය. 3.24 තැපැල් වවුචර් අංකෙ 5 160යි. ඒක යනවා තැපැල් වල. 3.25 වවුචර් අංකෙ 6 පිරිසිදු කිරීම් 80යි. ඒක යනවා පිරිසිදු කිරීම් වල. 3.28 ලිපිදව්වේ වවුචර් අංකෙ 7 115යි. ඒක යනවා ලිපිද්‍රව්‍ය වල. 3.30 වවුචර් අංකෙ 8 විස්තරයට ලිපිද්‍රව්‍ය 85යි. ඒක යනවා ලිපිද්‍රව්‍ය වල. ඔන්න සුළු මුදල් ගෙවීම් ටික ගිණුම්ගත කරලා ඉවරයි. මම චුට්ටක් අද වේගෙන් ගණන් හදනවා. චූටි මැසේජ් එකක් දාන්න වේගෙ වැඩි නෑ නේද? තව මීට වඩා මට ගොඩක් ස්පීඩ් මේ ගණන් හැදුවේ හැකි. මම ඔයාලට හදන්න නැතුව හිමීට මේව කරන්න ඔයාලා තාම අර බේසික් මට්ටමේ ඉන්නේ. ඒ නිසා දැන් අද මං ගාන ටිකක් ස්පීඩ් කරලා හදන්නේ. ගැටලුවක් නෑ නේද ඔයාලට? ඒකත් චූටි මැසේජ් එකක් දාන්න පුතේ. ඔච්චරයිනේ සුළු මුදල් ගෙවීම් තියෙන්නේ. ඒ නිසා මේ ටික ඔක්කොම එකතු කරමු. මෙතන 180යි 220යි 120යි 170 500යි 150යි 80යි 230යි 115යි 85යි 200. මේ ටිකේ එකතුව මෙතෙන්ට ගමු. 200යි 230යි 500යි 180 1110. මේ ටික එකතු කරපුවාමත් ඔයාගේ එන්නු. මේ ටික එකතු වෙනොත් ඔයාගේ එන්නු. 180යි 220යි 120යි 150යි 170යි 80යි 115යි 85යි 1110. එහෙනම් මෙන්න බලන්න, සුළු මුදල් එක්කෙනාට 2000ක් දුන්නා. මේ තියෙන්නේ සුළු මුදල් එක්කෙනාට 2000ක් දුන්නා. එයා වියදම් කරලා තියෙනවා 1110. 1110න් අඩු කරා 2000. එහෙනම් එයාගේ අතේ ඉතුරුයි 890. සුළු මුදල් එක්කෙනාගේ අතේ ඉතුරුයි 890. අග්‍රමය ප්‍රතිපූර්ණය කරා කියලානේ කියන්නේ. සුළු මුදල් අග්‍රමය ප්‍රතිපූර්ණය කරා කියලා කියන්නේ. එතකොට සුළු මුදල් අග්‍රමය 2000යි. 2000න් 890ක් තියෙනවා. වියදම් කරලා තියෙන්නේ 1110යි. එහෙනම් 2000ක් වෙන්න තව කීයක් මදිද? 2000ක් වෙන්න මදි 1110යි. එහෙනම් අග්‍රිමේ විදියට ගෙවන්නේ පුතේ 3.31 වවුචර් අංකෙ 10
සුළු මුදල් කියලා 1110යි ගෙවන. සුළු මුදල් කියලා ගෙවන්නේ 1110. අර වියදම් කරපු ප්‍රමාණය. එහෙනම් වෙනත් ගෙවීම් වලට දානවා 1110. දැන් මේ ටිකත් එකතු කරන්න පුළුවන් අපිට. මුදල් ලැබීම් ජර්නලෙයි මුදල් ගෙවීම් ජර්නලෙයි වැඩ ටිකක් ඉවරයි. ඒ ටිකක් එකතු කරමු. මෙතන ලක්ෂ 8යි. මෙතන නෑ. 4800යි. 12000යි. 7600. 24යි 400. 45000යි 45000යි 90000. 90000යි 24යි 400යි ලක්ෂ 8යි. 914400. 914400. මේ ටිකේ එකතු 800. මේ ටික එකතු 800. මේ ටික එකතු කරලා බලමු වෙනවද කියලා. ලක්ෂ 8යි 45000යි 4800යි 45000යි 12000යි 7600. 914400. මේකත් එකතු කරමු 800යි 80000යි 10000යි 90000යි 5700යි 7600යි 13යි 300යි 13යි 300යි වියදම් ගෙවීම් 8000යි වෙනත් ගෙවීම් 1,50,000යි 2,000යි 4,000යි 88,000යි 1,110. 245,110. 245,110. මේ ටික එකතු කරමු. 245,110යි 8,000යි 13යි 300යි 90,000. 356,410. 356,410. බලමු මේ ටිකේ එකතු වෙනවද කියලා. 80,000යි 8,000යි 88,000යි 1,50,000යි 5,700යි 10යි 2යි 12යි 12යි 7යි 19යි 600යි 88යි 4,000යි 92යි 356යි 410 එන. ඔන්න මූලික පොත් තුනක් ඉවරයි. යම් මේ ටික හදන්න. ඊළඟට තියෙනවා පුතේ ගැනුම් පිළිබඳ විස්තර දෙකෙන් ගැනුම් ජර්නලේට යම් ගැනුම් පිළිබඳ විස්තර 3යි 5 දිනය ඉන්වොයිස් අංකය 420
ඇල්පගෙන් ගන්නේ තිස් හතර දාහක් වටිනාකම තිබ්බට සීයට දහයක් අඩු කරන තිස් හතර දාහට සීයට දහයක්. ඒ කියන්නේ 3400ක් අඩු කරන. එතකොට 30600යි. ඕකට කියන්නේ වෙළඳ මට්ටමක් කියලා. අපි වෙළඳ මට්ටම් ගිණුම් ගත කරන්නේ නෑ පුතේ. ඊළඟට 3යි 6 ගණන් ඉන්වෝයිස් අංකේ 318 ගන්නවා බීටාගෙන් 40,000ක් 105ක් අඩු කරනවා කියන්නේ 2,000යි. එහෙනම් එතන 38,000. එතන අගේ 38,000. අය ගන්නවා 3යි 15 අංකේ 423 ඇල්පගෙන් ගන්නවා. විසිදා අය 3යි 23 පෞචර් අංකේ 324 බීටගෙන් ගන්නවා 48,000. ඔය ටික එකතු කරන්න 30,600යි 38,000යි 20,000යි 48,000 136,600. 136,600 ඔන්න ගණන් ජර්නලේ එකතු. හරි, ඊළඟට වෙනත් තොරතුරු ගත්ත ආපසු යවුම්. ආපසු යවුම් මේ තියෙන ආපසු යවුම් ජර්නල් 3යි 10 හරපත් අංකය 1 කල්ලිකොත් වෙලා කියලා 6,000. එහෙනම් පුතේ 3යි 10 යවන්නේ මෙන්න මේ ඇල්පගෙන් 3යි 5 ගත්තේ වනේ. 3යි 10 යවන්නේ ඇල්පගෙන් 3යි 5 ගත්තේ. එතකොට ඔතන 6,000ම නෙමෙයි. එයා ගද්දි අපිට 10,000ක ඩිස්කවුන්ට් එකක් දුන්නනේ. එහෙනම් ඔය භාණ්ඩවල ලකුණු කළ මිල 6,000 වුණාට 10,000ක් අයින් කරපුවම 5,400. ඇල්පගෙන් අපි 3යි 5 ගන්නවා. සීයක්ද 34,000ක් ගහලා තිබ්බ බාණ්ඩ 10,000ක් අඩු කර. එතකොට ඇත්තට මේ ටික වටින්නේ 30,600ක්. ඒ 3යි 5 ගත්තේ වගේ 6,000ක් ඒවා එපා කියලා යවනවා. කවද්ද 3යි 10 යවන්නේ? 6,000 කියන්නේ ලකුණු කළ මිල. එහෙනම් 10,000 අයින් කරපුවම 5,400යි. ඕකේ වටිනාකම. ඊළඟට 3යි 28 යවනවා. 3යි 23 මිලදී ගත්තේවා. 3යි 23 මිලදී ගත්තේ. මේකට යවන්නේ වර්ගය වෙනස් වෙලා. මේකේ වට්ටම් මොකුත් නෑ පුතේ. ඒක නිකම්ම ආරංචි. එතන 7,000.
එහෙනම් 12යි 400යි 1යි. එකතුව 12යි 400. ඊළඟට වෙළඳ භාණ්ඩ ණයට විකුණුම් හා ආපසු එවුම්. වෙළඳ භාණ්ඩ ණයට විකුණුම් ආපසු එවුම්. තුනයි හත තියෙන්නේ විකුණුම. තුනයි හත ඉන්වොයිස් අංකය එක. ගැනුම්කරු සිරිනිමල්. විසි අටදාහයි 10ක වට්ටමක් කියන්නේ 28,000න් 2,800ක් අඩු වෙන්න ඕන. 25යි 200යි. 28,000 ගහලා තිබ්බට ඒකෙන් 10ක් අඩු කරනවා. එතකොට 2,800යි 28,000න් 2,800ක් ගියපුවා 25,200. ඊළඟට 3යි 12 ආපහු යවනවා 5,000කේව සිරිනිමල්ද. ආපසු යවුන් ජනද. 3යි 2 3යි 12 බැරපත් අංකය 1 සිරිනිමල්. පන්දාට 10ක් 500ක් අඩු වෙලා එහෙනම් එතන 4,500. එතන අගේ වැටෙන්නේ 4,500. 3යි 15 ගන්නව ජගත්ගේ. සෝරි විකුණනව ජගත්. 45,000ක් 10ක වෙළඳ වට්ටමක් දෙන. 45,000ට 10ක් 4,500යි. එහෙනම් 40,500. ඊළඟට 3යි 22 3යි 22 ජගත්ත ආපහු යවනවා. ජගත්ත ආපහු යවනවා. 3යි 22 ජගත්ත ආපහු යවනවා. හයදාහක් වර්ගය වෙනස් නිසා 10ක් අඩු කරපුවාම 600යි. එහෙනම් 5,400. තුනයි 27 විකුණනවා. සිරිනිමල්. සිරිනිමල්ට විකුණනවා 15,000. ඔය ටික එකතු කරමු. 25යි 200යි 40යි 500යි 15,000. 80,700. 4,500යි 5,400යි 9,900. ගාන ඔය ටිකේ ෆොටෝ එකක් දාන්නම් වට්ස්ඇප් ගෲප් එකට කාට හරි පේන්නේ නැත්තම්.
හරි. ඔන්න පුතේ ගානේ ෆොටෝ එකක් දැම්මා. ඔය ටික තමයි මේ ගානේ ලකුණු 12කට ඉල්ලන්නේ මේ ටික. මේ ගානේ ලකුණු 12කට ඉල්ලන්නේ මේ ටික. දැන් චුට්ටක් බලන්නකො, අපිට තව ඉතුරු 5 වෙනි කණ්ඩායමනේ. අපිට තව ඉතුරු 5 වෙනි කණ්ඩායම. බලන්නකො 5 වෙනි කණ්ඩායමේ ගාන. 5 වෙනි කණ්ඩායමේ ගාන බලන්නකො. ඒකේ තියෙන්නේ උඩින්ම කියනවා ලක්ෂ 8ක් ව්‍යාපාරයේ නමින් බැංකු ගිණුමක තැන්පත් කරලා පරිරු ව්‍යාපාරයක් ආරම්භ කරාලු. ඊට පස්සේ ඒකේ විස්තර ටිකක් දීලා අපෙන් ඉල්ලනවා මුදල් ලැබීම් ජර්නලයයි මුදල් ගෙවීම් ජර්නලයයි. මේ ඔක්කොම ගනුදෙනු තියෙන්නේ මුදල් ලැබීම් මුදල් ගෙවීම්. බැරි වෙලා හරි මේක ඇතුලේ ණයට ගත්තේවා ණයට වික්කේවා තිබ්බොත් ලියනවද මුදල් ලැබීම් මුදල් ගෙවීම් ජර්නල් වල? ලියන්නේ. මුදලින් හෝ චෙක් පතකින් ලැබිලා නම් ලියනවා. මුදලින් හෝ චෙක් පතකින් ගෙවලා නම් ලියනවා. ඒ අරින්නේ මේක ඇතුලේ අංගලා මං දැක්ක ගලපිල්ලක් දෙකක් තිබ්බා ණයට ගත්තා ණයට වික්කා කියලා. එහෙම වුණත් මේ වගේ ලියවෙන්නේ නැහැ. ඊට පස්සේ ඉල්ලනවා මුදල් පාලන ගිණුම. මුදල් පාලන ගිණුම. එතකොට පුතේ ඔය පස්වෙනි කණ්ඩායමේ ගාන මට හදන්න දෙයක් නැහැ. ඔයාට තනියෙන් මොකද කරන්න පුළුවන්? මුදල් ලැබීම් ජර්නලයයි මුදල් ගෙවීම් ජර්නලයයි ගහලා ඒ ටික දාලා මේ දෙන්න හදාගන්න පුළුවන්. ඊට පස්සේ මුදල් පාලන ගිණුම ඉල්ලනවනේ. අපි මේ දැන් හදපු ගානට මම මුදල් පාලන ගිණුම හදලා පෙන්නම්. මේ දැන් හදපු ගානට අදාළව මම ඔයාට මුදල් පාලන ගිණුම හදලා පෙන්නම්. ඔයත් ඒක හදාගන්න. එතකොට ඔයාට පස්වෙනි කණ්ඩායමේ ගාන තනියෙන් හදාගන්න පුළුවන්. එතකොට ඔයාට පස්වෙනි කණ්ඩායමේ ගාන තනියෙන් හදාගන්න පුළුවන්. ඉරිදට අපිට යන්න පුළුවන් ගිණුම් කරන සමීකරණයට අයපාර. මුදල් පාලන ගිණුම. මේ අපි දැන් හදපු ගානට අදාළව මුදල් පාලන ගිණුම. ඔයත් රෝල් කරගන්න ටී ගිණුමක් මුදල් පාලන ගිණුම කියලා. මේ පැත්ත හර පැත්ත, මේ පැත්ත බැර පැත්ත. මුදල් ලැබීම් ටික හර වෙනවා. මේ වත්තන් වල මුදල් නෑ පුතේ. වත්තන් වල මුදල් නෑනේ. මෙන්න මේ ටික. අත්පිට විකුණු. අනෝදා. ණය ගැති ලැබී. 24යි 400යි. ආදායම් ලැබී. මේ ගානේ නම් නැහැ. වෙනත් ලැබීම් ලක්ෂ 8යි. ඔන්න මුදල් ලැබීම් ටික මුදල් පාලන ගිණුමට හරවමු. ඊළඟට මුදල් ගෙවීම්. මේ වට්ටම් ගන්න මේ ටික අත්පිට ගැනුම් 90,000යි. බැර. ණය හිමි ගෙවීම් 13,000යි 300යි. ණය හිමි ගෙවීම් 13,000යි 300යි. වියදම් ගෙවීම් 8,000. වෙනත් ගෙවීම් 245,110. ඔන්න ලැබීම් ටික දැම්ම, ගෙවීම් ටික දැම්ම. ලැබීම් පැත්ත වැඩේන එකතු කරමු. 90,000යි 24,000යි 400යි ලක්ෂ 8යි 914,400යි. මේ තියෙන්නේ 914,400. මෙතෙන්ටත් දානවා 914,400. මේ ගෙවීම් ටිකේ එකතුව දන්නවා. මේ තියෙන්නේ
356යි 410. එහෙනම් පහළට ගෙන යනවා. මේ දෙකේ ගැප්පෙ 356යි 410. අඩු වුණාම 557යි 990. මේ පැත්තෙන් ඉදිරියට ගේන 557යි 990. ඔන්න පුතේ මුදල් පාලන ගිනුම්. හරි නේද? ඔන්න එතකොට සර් හදලා තියෙනවා කණ්ඩායම් 4ක ගණන්. 9 වෙනි කණ්ඩායම හැදුවා. ඊළඟට අද 6 වෙනි කණ්ඩායම හැදුවා. ඊළඟට ආන්සර්ස් එක දුන්නා 7යි 8යි. ඔයාට තියෙන තනියෙන් 5 වෙනි කණ්ඩායමේ ගාන හදාගන්න. මුදල් ලැබීම් ජර්නලේ හැදුවා, මුදල් ගෙවීම් ජර්නලේ හැදුවා, මේ විදියට මුදල් පාලන ගිණුම හැදුවා. හරි නේද? එහෙනම් අදට පන්තිය සර් මෙතනින් නතර කරනවා. ස්පීඩ් කරලා හදපු නිසා චුට්ටක් කලින් පන්තිය ඉවර කරගන්න අපිට පුළුවන් වෙනවා. අපි එතකොට නැවත හම්බ වෙනවා accounts පන්තියෙන් ඉරිදට. ඉරිදට මම ගෙනම් කරන සමීකරණ පාඩම පටන් ගන්නවා. මේ දවස් ටිකත් පන්ති ටික ටිකක් හිමීට යන ළමයි assignments හදන නිසා ඒ ටික ඉවර වෙනවත් එක්කම ස්පීඩ් කරලා පන්ති ටික යනවා. එහෙනම් online join වුණු හැමෝටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. එහෙනම් ඊළඟ දවසේ නැවත හමු වෙනකන් ඔයාලට සුභ රාත්‍රියක්, ඒ වගේම ආයුබෝවන් කියලා සමුදුවනවා.